सुनने का। අර මම විස්තර ඔහෙලා දුන්න ගෑනු ළමයා යාළුවා ඉන්න කොල්ලගේ අම්මා තාත්තා කවුද? උඹට මොකටද ඒක? ඒ ගෑනු ළමයාට හිරිහැරයක් වෙලා තිබුණොත් හම්බ වෙන්න. උඹට ගෑනු ළමයා ගැන තියෙන පුදුම කැක්කුමක් නිරනෝ. ඒක හැම තරතර වැඩක් නෙමෙයි කොල්ලෝ. ඒ අපේ අර්ජුන මහත්තයාගේ පුතා. මේක මේ බොටවත් මටවත් පව් කරගන්න වෙන වැඩක් නෙමෙයි. මගේ බොහොම කිට්ටුවන්තයෙක්ගේ පුතෙක්. මේ කෙල්ලත් එක්ක පළේලව පටන් ගන්න. දෙන්න දෙමාල්ලන්ට ඕනේ. කෙල්ලගේ විස්තරය වහගෙන වැඩේ පිළිවෙලක් කරන්න. එතකොට අර කාර් එක යන පොඩි එකා කාගේද? කොල්ලගේ දරුවා. කසාද මෙඳලා තුන් අවුරුද්දක් ගෙවෙද්දී මිනිහා පොඩි එකෙක් එක්ක තනි වුණා. ඌ බොහොම නිවිච්ච තැන්පත් අයිසිරහාද මාදෙන්න බයයි කොල්ල මොකක් කරි කුණ්ඩ වාලකට පැටලේ කියලා. පාඩම් කරපු එකේ දැන් මොන හරි චුට්ටක් කන්නකෝ. මම බෙදාගෙන ඇවිත් කවන්නද? බඩගිනි නෑනේ. ඔය ඉතින් හැමදාම කියන්නේ එකම බණේනේ. මොන හරි අසනීපයක් හදනවා මාට තේරෙයි. වැරද්ද අද නිවාඩුද? ටිකක් දවල් වෙන්න ඇරලා යනවා. වැඩේ නෙමෙයි. වැඩේ තමයි.
කොහේ ගියත් මොනවා කරත් පරිස්සමයි. දෙන්නව. දෙන්නගම මගේ නම්බර් එක තියෙනවනේ. තිබුණට වැඩක් නැහැනේ. ඒකට කතා කළොත් එක්කෝ ආන්සර් කරන්න පොඩිය නැත්තම් කිත්තා. ඒ ඉතින් කවුද කියනකම් විතරයිනේ. එම කෝය කවදාවත් නැතුව. ඔය අනිත් මිනිස්සුන්ගේ වගේ දෙකේ පන්තියේ වැඩ අපේ අයියා ගාව නැහැ. ඔයා හිතන්නේ ආ මෙතන කතා කරලා ගිහින් අතෙන්ට වෙලා අහන් ඉන්නවා කියලානේ. එහෙම ලැජ්ජ නැති විදිහට අයියා ගැන හිතන්න එපා අක්කේ. පව් පිරෙයි. දොරකඩ හිටියා නම් දුවන්නේ නැත. දොරකඩ නොහිටියා නම් අර ලොක්කේ කන්නේ සද්ද ඇහෙන්නේ කොහොමද? මේ ඊත් කවදාවත් නැතුව ඇයි අයියෝ වගේ දේවල් අද ඇහුවේ? කොහොම ඇඩ් ඉතින් ආ ඉඳලා හිටලා දානවනේ. ඒක එච්චර ගණන් ගන්න දෙයක් නැහැ. නිකන් හැලුවට ගන්න එපා නංගි. ඔයාට බැරි වුණාට අයියගේ කැහිපිල්ලමක වෙනස මට කියවන්න පුළුවන්. ඔයා හිතන්නේ අයියේ හැමම මොකක් හින්ද කියලා? එයා ඔය කතා කරේ අපි දෙන්නගෙන් කෙනෙක් ගැන මොනවා හරිම දැනගෙන. දෙන්නගෙන් කෙනෙක් ගැනද එහෙම නැත්නම් දෙන්න ගැනම දන්නේ? हरियाई
ගෙදර දොරේ වැඩි ටිකයි මේ වත්තේ පිටේ වැඩි ටිකයි කරන්න කවුරු හරි ගත්ත නැත්නම් අර්ජුන් හාමිනා වගේ මමත් ඉක්මනටම ලෙඩ ඇඳට වෙටි. ඕකට හරියන ජෝඩුවක් නම් අපේ ඔෆිස් එකේ ඉන්නවා. හැබැයි වැඩේ තියෙන්නේ දෙන්නගේම මොලේ හොඳ නැහැ. මොලේ හොඳ නැහැ කිව්වේ? මොලේ හොඳ නැහැ කියන්නේ ඇඟේ ගාන බේතක් තිබුණොත් ඒක බොණ්ඩද? බොණ්ඩ තියෙන බේතක් තියෙනවා නම් ඒක ඇඟේ ගාන්නද? මේ වගේ පිස්සු දෙන්නේ. හැබැයි ඉතින් වැඩ කරන්න ගියාම නම් ගිනි කසේට වැඩ. ඉඳා ගන්න පා. හොරබරු වංච හැම නැහනේ. නෑ නෑ. දැනට එහෙම කිසිම දෙයක් නෑ. එහෙමනම් ඉතින් සේටම් කලින් ඒ වැඩේ පිළිලක් කරන්න අර්ජුන්. යෝධුවම එන එකේ සුමානිකට සැරයක් ආපුවම ඇති. මොකද ඉතින් ඒගොල්ලන්ට වැඩ බාර දීලා මම පැත්තකටලා ඉන්නේ නෑනේ. මමත් පිටිපස්සෙන් ඉන්නවනේ. බලමුකෝ. Mega. Mega.